පෙට වැඩි කරලා ඒකින් අධික ලාභයක් අරගෙන සස්ථාව ලබන සවස්ථ පාඩුව දීසල්සා භෝමිතල් මිල අඩුවෙන් දෙනකොට දීසල්සා භෝමිතල් අඩු මිලට දෙනකොට ඒ ලබන පාඩුව අර වැඩි මිලට විකුණට පෙට්‍රල් වලින් කියවගන්න එම තමයි වෙන්න ඕනේ එක තමයි කලා යුතු වෙන්නේ නමුත් දැම්මකක්ද වෙලාතිය කංචන විජේසයක රැමතිවරයා පෙට්‍රල් වලින් ලාබයි ඇත්තෑවක් කෙන පෙට්‍රල්මල අඩු කන්න ඇයි ඕක ඩසල් ිය දුන් සේපන හටිවිතර ගෙනල් අ පෙට්‍රල්වලින් පෙට්‍රල් මිල අඩුනොකරහ කිය ඇයි කංචනට නේතික නොතේරුණේ ප්‍රස්නයක් තියෙනවා කංචන වරද්ගවාද හමනත්ලං පංචනට වැරද්ගවාද ප්‍රශ්නයක් තියෙනවා ඇතන එදා බලධාරින්ගේ අවධානය යොමුුවෙන්න්න ඕනේ අධික ලෙස පෙට්‍රල්මි අඩුවන එක කනෙවෙයි බීසල් මිල අඩුවෙන් ලොවන ඒන්දා කංචන විජේසය කර ඇමතිවරයාගේ අවධානය යොමුෙන් ඕනේ කංචනවි ඇමතිවරයා පාර්ිමේන්තුේදි කියෙන හරි අපපුරු කතාවක්. කංචනවිජේසය කර තෙල් මලගැන ඉන්ඳන මිලගැන පාර්ිමේන්තුවයේදී කියාගෙන යන කතාවට සමගාමීව එලියෙන් ඇහෙනව තව කතාටිකක්. ඒ තමයි බාල බොරතෙල් ගෙනල්ලා ඩොර්මිලියනසීය කොරගම් කරලා. ඇමතිවරයක් දැනුවත් ඒවගේ එකක් කියනවා. ඒගේ ෘර්තිය සමිතිත් කියනවා. විරුද්ධ දේශපාන පක්ෂත් කියනවා. මේ බාල තෙල් ගෙනල්ලා. එහින්ද අවුලක් වෙලා. ඒකට කජන විජේසය කරට උත්තර දෙන්න පැත්තකින් කියලා අපේ වෙනත්මානයකින් ප්‍රශ්නය කතා කරනන්න තමයි හදන්න. ඒ තමයි කංජන විජේසය කර කියන ඉන්දනමිල තීරණය කිරීම පිළිබඳව. ඕක කියනවා පෙටල් වලින් රපල් හැත්තෑාව ලා තිය. පෙට්‍රල රුපෙල් හැත්තාවක් ලාබ තියන නිසා පෙට්‍රරල්මල් අඩුලාක්. ඩීසල් වලින් තාම ලාබතයන රුපිය ලයි ංස්ථාවට ඒන්ද ඩීසල්මිල් අඩු කරන විදියක් නෑ. මේක අලුත් කතාවක් සමාජයට කෙනපු. හැබයි යතිතේ ඉදලා තෙල්මිල තීරණය කරගත්ත ක්‍රමවේදයක් තිබුණා. කළ යුතුකර්මවේදෙකුත් තියෙනවා. එකන්නේ එකින් එක තෙල් අරගෙන ඒක ලාබපාඩු මනි නැනෑ සාස්ථාවට සමස්ථය ලාබ පාඩු මනින් ක්‍රමවේදයක් හදාගණ්ඩ ඕන. එකට හේතුව මේ කයි. ඩීසල් මිල සාමාන්‍යයෙන් අතීතයේ දලා අපි දන්න කාලය දලා තියෙන්නේ පෙට්‍රල් මිලට වඩ අඩුවෙන්. අඩුව කියලා කියන්නේ මේ රුපියලක් දෙකක් පහක් දහයක්න මේ ගොඩක් අඩුවෙන්. ඒ ගැප් එක ප්‍රතිසතය ඉතා විශාලාගයා ප්‍රතිසතයක්විිදරගන්නුකට මේ මම කියන්නේ ඩීසල් රුපියල් එකොලහි සද්ධයට තියනකොට ට්‍රල්ල ගැන නවෙවයි මං ගැනේ එතකොටට ප්‍රතිසාතය මේ වෙනස ප්‍රතිසාතය ගැන මේ කතා කරන්න. දැන් අදමොකද. අති බෞුතරයක් දන පාවිච්චිකන සුදු ඩීසල් සහ ඔක්ටේ නනු දෙක පෙට්‍රල් මිලග අතරගත් හම දැම් පෙට්‍රල් මිලා අඩුයි ඩීසල් මලට වඩා. එහෙම වෙන්න පුළුවන්ද. එහම ඉතිහාසේ සිද්ධ වනාද. එහම සිද්ධ වනේ නෑ. එක නොයෙන්න්නේ වෙන සිිස්ටම් එකකට මේ හදාගන්න ඕන නිසා. එක ලංකාවේ බඩු මිලතීරණය වෙන්නේසා දිලිඳු ජනතාවට ඉතාම ප්‍රබලලෙස බලපාන්නේ දීසල් මිල සහ භූමිතෙල්. දීසල්මිල තමයි පොදු ප්‍රවානේති යන්නේ. එතර විදුරරි බලාගාර ටික දුවන්නේ. ස්කූල් වවැෑන්ටික දුවන්නේ. බඩු ප්‍රවාහනය කරන්නේ. මේ වගේ විශාල පරාසයක් මත්ත ඩීසල් මිල බලපානවා. එතකොට ඩීසල් මල නිසා ලංකාවේ උත්්තාම නෙසක්‍ර ලෙස වැඩිවෙන්න පුළුවන්. ඩීසල් ිල ඉහළ යනකොට. එකට හේතුව බඩුමිල වැඩිවෙන්න පුළුවන්. පරිපපු කිලුව එකේ මිල හාල්මිකය මිල පවා ඩීසල් මිලත් එකති ඉන්දෙනවා. එතට පෙට්‍රල් මිල පෙට්‍රල් මිල සාමාන්‍යෙන් ත්‍රීරෝද්ධ රථ ස මෝට බයිසිකල් කියන දෙක ඇතුළත් වනාට පස්සේ ඒ තරම් පාවිච්චි කරන්නේ ඉහල පන්තියේ මිනිස්ස. ඒෙන් යම්ප්‍රමාණයකට එකැන්ත්‍රීරෝධරථයගින් හයරකක් යැන මිහිහෙකුගේ පසුම් වයට බලපෑමක් වනාාට අර භූමිතෙල්මිල ඩීසල්මිල වගේ බලපෑමක් එල්ල කරන්නේ. භූතෙල්මිලගත්තාම දීවරයින්ට. වතු කම්කරුවන්ට.සා අන්තු දෙළඳු පවුල්වලට මේ භූමිතෙල්මිල බලපානො. සහ කර්මාන්ද ශාලාවලටත් භූමිතෙල්මිල බලපාන. ොට බූම්තල් ිල හිලයනකොට මේ කණ්ඩාෑමට බලපානො මාලු මිල තීරණය වෙන්නේ එෙහෙම.ඒවගේ දිලුන්දන්ට බලපානො. කර්මාන්ත ශාලාවලට බලපානො. එව කර්මාන්ත ශලාවල නිෂ්පාදනයේ මිලට බලපානො. තෝට අපි උදාාරණයක් විදදියට ගත්තවොත් ලංකාවේ ගාමන් ්‍රක්්‍ර අද දුවන් හැරි අමාරුව. ඇයි. දුරිබලේ හපාද ව න එක පැත්තග. ොර ජනේටරේ දුවන් ෝන ජනේට බදාාන ඩීසල් ටික ඒ मिल වැඩී ඉට පස්සේ සව සේවිකාවන් ප්‍රවානය කරන බස්රතවලට යොදන්නේ ස දීසල් मिलල වැඩී. तोො මේකොල්ලාගේ වියදම් ටි මාසික වියදම් තිික ඉතා ඉහලා ගේක හි තියෙන. ඒ නිසා ලංකාවේ අඩුවිය යුතු සස්ථාව පාඩු ලැබුවත් ීසල් සහ බූම්තල් मिलල අඩුවෙන් ඕෝනය. ඒ සස්ථාවට පාඩු පාඩුවගේක තියාගෙන හැබයි ඒ පාඩුව පිවගන්න කොහොමද. පහුගේ කාලයපුරා කරලා තියෙන කොහොමද. පෙට්‍රල් මිල වැඩි කරලා. පෙට්‍රල් වල විතරක් වෙනමාරගෙන ඒකෙන් අපිට ලාබයි ඒ අපිියඒ කඩු කරන කියලා කියන්නේ. පෙට්‍රල් මිල වැඩි කරලා ඒකෙන් අධික ලාභයක් අරගෙන සස්ථාව ලබන සවස්ත පාඩුව. ඩීසල්සා භෝමිතල් මිල අඩුවෙන් දෙනකොට. ඩිසල්සාා භූමිතල් අඩුමිලට දෙනකොට ඒ ලබන පාඩුව අර වැඩිවිල්ලට විකුණට පෙට්‍රල් ලිම්ිියවගන්නවා. එහම තමයි වෙන්න ඕනේ. එක තමයි කල්ල යුතු වෙන්නේ. නමුත් දැම්මොකක්ද වෙලා තියෙන්නේ. කංචන විජේසය කර ඇමතිවරයා පෙටරල් වලින් ලාබයි ඇත්ත ව කියල පෙට්‍රල්මල අඩු කරනවා. ඇයි ඕක ඩීසල් රුපියල් තුන්සේ පණාට විතර ගෙනල්ලා. ඩීසල් මිල තුන්සේ පණහාට ගැනල්ලා. පෙටල්ල පෙටල් මිල් අඩු නොකර හිටියන. මේ රටේ ප්‍රවාණය පොතු ප්‍රවාාණය ඇතුළේ බාන්්ඩ ප්‍රවාහණය ඇතුළේ පාසල් ළමුගේ ප්‍රවාණය ඇතුළේ කී නොක බෝධය ඇතුළේ මිලාඩුවනවා. ඒ මූනානන් තමයි රටකට ස්සරහටයන්න පුළුවන්. ඇයි කංචනට මේටික නොතේරුණේ. ප්‍රශ්්‍යයක් තියෙනවා කංචන වරද්ද අද එහෙමනත් ම් කංචනට වැරද්දවාද. ප්‍රශ්නයක් තියෙනවා ඇතන. එන්දා බලධාරංගේ අවධානය යොමුුවෙන් නඕනේ. අි ලෙස පෙට්‍රල්මි අඩුවෙන එක නෙවෙයි ඩීසල් මිල අඩුවෙන්න්න ඕන. ඒ වගේම ලංකාවේ තේරුම්ගන්න ඕන කාරණාව තමයි ලංකාවේ සාමාන්‍යෙන් වාහන ගත්තාත්. පෙට්‍රල් වාහනයක මිල අඩුයි. ඩීසල් වාහනයක මල වැඩී වෙළඳපොලේ. ඇයිඒ පෙට්‍රල් වාහනයක මල අඩුවෙන්න්න පෙට්‍රල්මිල වැඩි හැබැයි පෙට්‍රල් වාහනයක් නඩත්තු කරන්න තියෙන වියදම අඩුහි. ඩීසල් වාහනයක මල වැඩි ඇයිඒ. ඩීසල් මිල අඩු නිසා. ීසල් මිල අඩු නිසා ඉදනවලින් ලැබෙන ලාභය. එන නිසා ඩීසල් වාහනෙක මිල වැඩි වෙනවා හැබැයි ඩීසල් වානයක් නඩත්තු කරනකොට නඩත්තු කරනකොට මිල වැඩී. එනිසා මේ පෙට්‍රල් වානසා ඩීසල් වාහනා අතර මිල පරතරයක් හැදන්නෙත් ඔය ඉන්දන මලේ වෙනසට වෙන බැත්තක් බලලනෙවෙයි වෙන දෙයක් බලලනෙවෙයි. ඒන්දා කංචන විජේසය කර ඇමතිවරයාගේ අවධානය යොමුවෙන්න ඕනේ ජනාධීපතිවරයාගෙත් අවධානය යොමවැෙන්ඩෝනේ මේ ඩීසල් මිලසා පෙට්‍රල් මලාතර තියෙන වෙනසට. TV කෝපියෙක්ක යිස්reීම්.